සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව ඔන්න ඉතින් අදත් ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි මම අරන් ආවේ ඉතින් කහකුඩු කියන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ ඉහළ වටිනාකමක් තියෙන කුළුබඩු වර්ගයක් ඉතින් ගොඩක් දෙනෙක් තුළ මේ වෙළඳපොලෙන් ලබා ගන්න කහකුඩු ගැන අකමැත්තක් තියෙනවා ඒ කහවල වර්ණය සහ සුවඳ අඩුවක් දැනෙන නිසා ඉතින් මේ තත්ත්වය බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් ඒ වගේම ගොඩක් දෙනෙක් දරන අදහසක් තමයි මේ කහකුඩු වලට පිටි වගේ ආකලන ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා කියලා. ඉතින් මේ තත්ත්වයත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. සමහර වෙළඳු වැඩියෙන් ලාභ තබා ගැනීම සඳහා මේ ආකාරයෙන් කූට ක්‍රියාවලි සිද්ධ කරනවා. ඉතින් තත්ත්වයෙන් උසස් සහ සුවඳින් වර්ණයෙන් ඉහළ කහකුඩු අපිට ගෙදරදීම හදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ හදන විදිය ඔයාලට කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. වෙනදා වගේම අදත් මතක් කරන ඔයා තාමත් plant technology youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්න ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all notification on කරගන්න එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන ගන්න පුළුවන් ඉතින් අද අපි කහකුඩු හදන්න යන්නේ wash pen tan beamer ලක් කරලා මේ සඳහා අපි මුලින්ම ගුණාත්මයෙන් යුක්ත කහාල තෝරගන්න ඕනේ කහාල තෝරා ගැනීමෙදිත් කහකුඩු සෑදීම සඳහා කහ මව්වල සහ කහ ඇඟිලිවල තමයි අපි යොදා ගන්න ඕනේ මොකද මේ කහ මව්වලවල සහ කහ ඇඟිලිවල කහවලට ආවෙනික කහ පෑය සහ සුවඳ ලබා දෙන කර්කමිනොයිඩ් කියන රසායනික සංයෝගය වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා ඒ වගේම මෝරපු නැති අලවල මේ කර්කමිනොයිඩ් කියන සංයෝගේ ඉතාමත් අඩුවෙන් තමයි තියෙන්නේ ඒ නිසා අපි නොමේරුවල මේ සඳහා යොදා ගන්නේ නැහැ ඉතින් මේ වීඩියෝ එක හදන්න මම මේ තෝරගත්ත කහ මව්වල සහ කහ ඇඟිලිවල ග්‍රෑම් 500ක් යොදා ගන්නවා මේ තෝරගත්ත අල මුලින්ම අපි සෝදා ගැනීම සිද්ධ කරන්න ඕනේ වැලියෝ මඩ තියෙනවා නම් මේ අවස්ථාවේදී සියල්ල ඉවත් වෙන්න හොඳින් සෝදා ගැනීම සිද්ධ කරන්න ඕනේ ඒ වගේම මේ අවස්ථාවේදීම ඔයාලට කහවල පොතු ඉවත් කරලා කුඩාවට කපා ගැනීම කරන්න පුළුවන් නමුත් මම මේ අවස්ථාවේදී පොතු ඉවත් නොකර ඒ පියවර ඉදිරියට අරගෙන යනවා ඉතින් මේ ආකාරයෙන් සෝදාගත්ත කහාල ටික අපිට තම්බා ගැනීම කරන්න පුළුවන් තම්බා ගැනීම සඳහා ප්‍රධානම ක්‍රම දෙකක් තියෙනවා ඒ තමයි ජලය රත් වෙන්න තියලා උතුරන ජලයට කෙලින්ම කහාල ග්‍රෑම් 500ම එකතු කර ගැනීම මේ ආකාරයෙන් එකතු කරලා අපිට විනාඩි 20ක කාලයක් තම්බා ගැනීම කරන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි වාෂ් පෙන් තම්බා ගැනීම ඉතින් මම අද යොදාගන්නේ වාෂ් පෙන් තම්බා ගැනීම කියන ක්‍රියාවලිය මේ ක්‍රම දෙකේදීත් වාෂ් පෙන් තම්බා ගැනීම කියන ක්‍රියාවලිය ගොඩක් සාර්ථක වෙනවා මොකද කහාල වලට කෙලින්ම රස්නේ වදින්නේ නැහැ මේ වාෂ් පෙන් තම්බා ගැනීම මගින් මුලින්ම අපි මේ සඳහා මුට්ටියක් හෝ ස්ටීමරයක් මගින් ජලය උතුරා ගැනීමකට ලක් කරන්න ඕනේ. පසුව රෙදි කැබැල්ලක මේ කහාල ටික උතලා ස්ටීම එකේ තැම්බෙන කොටසට යොදා ගැනීම කරන්න පුළුවන්. අපි මුට්ටියක් යොදා ගන්නවා නම් මුට්ටියේ කටට රෙදි බිඩක් ගැට ගහලා ඒ මතට කහාල ටික යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපි කහාල යොදාගත්තට පස්සේ අපි හොඳින් මේක වහල් තියා ගන්න ඕනේ හරියටම විනාඩි 20ක කාලයක්. ඉතින් මේ ජලයේ උතුරන අවස්ථාවේදී මම මේ කිව්ව ආකාර දෙකටම කහාල තම්බා ගැනීම අපිට කරන්න පුළුවන්. විනාඩි 20ක කාලයක් තමයි අපි තැම්බීම සඳහා යොදාගන්නේ. ඉතින් ඔයාලා කෙලින්ම ජලයේ තම්බා ගන්නවා නම් ඒත් විනාඩි 20ක කාලයක් තමයි යොදා ගන්න ඕනේ. විනාඩි 20කට පස්සේ අපිට කහ ටික මේ ආකාරයෙන් තමයි තැඹිලා තියෙනවා පේන්නේ. මේ අවස්ථාවේදී කහවල පාට තරමක් වෙනස් වෙලා ලාපෑයකට හැදිලා තමයි තියෙන්නේ. ඒ වගේම කහවල සුවඳ මේ අවස්ථාවේදී පිටවීම සිද්ධ වෙනවා. තම්බාගත් කහල දෙකට කඩද්දී අපිට කඩන ස්ථානයේ නූල් ඇදීම දැක්ගන්න පුළුවන්. ඉතින් මේ මගින් අපිට කහවල තැඹීමේ පදම හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා තම්බවුවට පස්සේ මේ ආකාරයෙන් නූල් ඇදුනේ නැත්තම් තවත් විනාඩි 2ක 3ක කාලයක් ඔයාලට කහ ටික තම්බා ගැනීම කරන්න පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි අපි විනාඩි 20කට වඩා වැඩි කාලයක් මේ කහාල තම්බා ගත්තොත් අනිවාර්යයෙන්ම මේ කහාල මෙරවීමකට ලක් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී කහකුඩු සකසා ගැනීම ගොඩක් අපහසු වෙනවා. ඒ වගේම කහවල තියෙන යම්කිසි ගුණයන් මේ මගින් විනාශ වීමට හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් තම්බා ගත්ත අල ටික අපිට නිවෙන්නට තියලා පොතු ඉවත් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ තැඹුණ කහාලවල ගොඩක් පහසුවෙන්ම පොතු ඉවත් වීම සිද්ධ වෙනවා.
එනිසා තමයි මම මේ අවස්ථාවේදී පොතු ඉවත් කිරීමට යොදාගත්තේ. මම කලින් කිව්වා වගේ අපිට තැම්බීමට කලින් පොතු ඉවත් කරලා කුඩාවට කපාගෙන තැම්බීමට හැකියාවක් තියෙනවා. මේ ආකාරයෙන් පොතු ඉවත් කරගත්ත කහාල සීන් පෙතිවලට කපා ගැනීම සිද්ධ කරන්න ඕනේ. නමුත් වාණිජව කහකුඩු නිෂ්පාදනයක් කරනවා නම් මේ අවස්ථාවේදී බොහෝ දුරට කුඩා සීන් වලට කපා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. කහාල පිටින්ම තමයි වේලිම කියාවලියට යොදාගන්නේ. ඉතින් අපි නිවසේ හදා ගන්නවා නම් කුඩාවට කපා ගැනීමට අපිට පුළුවන්. පසු අපිට මේ කපාගත් කොටස් ටික හිරුවෙලියේ යටතේ වියලා ගැනීමට පුළුවන්. ඉතින් ඔයා වාණිජව කහකුඩු නිෂ්පාදනයක් කරනවා නම් මේ අවස්ථාවේදී වියලීමේ උපකරණයක් එහෙම නැත්නම් ඩ්‍රයර් මැෂින් එකක් යොදා ගන්න පුළුවන්. දවස් දෙකක පමණ තද හිරුවෙලිය යටතේ වියලා ගත්තට පස්සේ අපිට කහාල කැබිලි දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට. ඉතින් අපිට මේ වියලාගත් කහ කැබිලි කැඩීමට ඉතාමත් අපහසුයි. ඒ වගේම තද රතු පැහැයක් තමයි මේ කහාල කැබිලි වල වර්ණය වෙන්නේ. අපිට මේ කැබලි බ්ලෙන්ඩර් එකක් මගින් බ්ලෙන්ඩර් කරගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් මෝලක් මගින් අඹරා ගැනීමත් කරන්න පුළුවන්. ඉතින් මම යදාගත්ත කහාල ග්‍රෑම් 500 තුල කහකුඩු ග්‍රෑම් 64ක් අඩංගු වුණා. ඉතින් ඔයාලට පේනවා මේ කහ තුල විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන ජලය. දැන් අපි කහාල කිඩෝ එකක් මේ සඳහා යදාගත්තා නම් ග්‍රෑම් 128ක ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මව් වල පමණක් යොදාගෙන කහකුඩු හදනවා නම් ඒ මගින් මීට වඩා වැඩි ප්‍රමාණයක් කහකුඩු ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා නොමේරු වල භාවිතා කරනවා නම් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි කහකුඩු අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ කහකුඩු වල ගුණාත්මය ගැන කතා කරොත් ඉතාමත් ඉහළ කහ පැහැයක් සහ ඉහළ සූඳක් මේ කහකුඩු වල අන්තර්ගත වෙනවා. ඉතින් මේ කහ තැම්බීම කියන ක්‍රියාවලියේදී කහවල අඩංගු කර්කිමිනොයිඩ් කියන වර්ණකයේ එළියට පැමිණීම සිද්ධ වෙනවා. සාගර ශෛලවල වර්ණකයන් ප්‍රධානව අන්තර්ගත වෙන්නේ රික්තකය කියන කොටසේ. ඉතින් මේ තැම්බීමේ ක්‍රියාවලියේදී මේ රික්තක මිදියාමට ලක් වෙනවා. ඒ මගින් මේ වර්ණකයේ එළියට පැමිණීම සිද්ධ වෙනවා. මීට අමතරව කහ තැම්බීම මගින් කහවල අඩංගු ප්‍රතිඔක්සිකාරී ගුණය ආරක්ෂා කර ගැනීමටත් අපිට පුළුවන්. ඒ වගේම ඉතාමත් පහසුවෙන් නිවසට අවශ්‍ය කරන කහකුඩු ලබා ගැනීම සඳහා තම්බන්නේ නැතුව කහකුඩු හදන හැටිත් මම මීට කලින් වීඩියෝ එකකින් ඔයාලා වෙනුවෙන් අරන් ආවා. ඉතින් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ plant technology YouTube channel එක තුල අන්තර්ගත වෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ හොඳ නම් like කරන්න, තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න. ඔයා තාම plant technology YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඊට හැපෙන තියෙන bell icon එක click කරලා touch එකේ ඉන්න මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඉතින් අදට ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු.